ආචාරයජන්තපෙරේරම් ම නියෝජනය කරන්න එක්සත්ජාතික පක්ෂය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් තරගවදින්නේ එක්සත්ජාතික පක්ෂයෙන් අල්ිය ලකුණෙන්. විශේෂයෙන් මම කියන්ඩෝනේ ඇත්තවශයෙන්ම එ ඉතාමත්ම සතුටු දායක ආඩම්බර් දෙයක් ශ්‍රී ලංකා දDPේ පැරණිම පක්ෂයෙන් දැවන්තමූ පක්ෂයෙන් තරග කරන්නට ලැබීම එබමනක් නෙමේ ඇතවශයෙන්ම එක්සත් ජාතික පක්ෂය කියන්නේ. මේරටේ නිදහස ජනතාවට ගෙනීමට පුරෝගාමියු, දායකයු ප්‍රබලයකු එවගේම ආරම්භකූ පක්ෂයක්. මෙතන්දිම විශේෂයෙන් අතක් කරන්න ඕනෙ දේතමා මේරටේ අදටත් තියන දැවන්තමූපා ප්‍රශ්නයක් තමා මේරටේ අපි ජාතිීන් අතරතියන සමගිය. අපි කොයි තරම් උත්සාහයක් ගත්තත් ජනතාවට පෙන්නන්න අපේ ජාතිීන අතර සමගියයක් තියෙනවා කියලා ඇත්තවශ්‍යයෙන්ම ශ්‍රී ලංකා දීපේ, දමිල මුස්ලිම් සිංහල කියන ජාතිීන් අතර සමගියයක් නැහැ. මොකදඒකට හේතුව චන්දයක් එන අවස්ථාවේදී අපිට ඇහෙන්න්න ලැබෙන්නේ අපට දකින්න ලැබෙන්නේ හැම මොහොතකම තවත් ජාතියකට පහර ගැසීමක්. මේ කිසිසේදම එක්සත් ජාතික පක්ෂය, පැරනිම පක්ෂය කිසි සේත්ම අනුමත කරන්න ඇැති දෙයක්. එනිසාඒ පක්ෂෙන් ඡන්දය ඉල්ලන ලැබීම ම දකින්නේ ඉතාමත්ම අභිමානයක් කියලා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ රටේ නිහස ලබා ගන්නකොට අපේ ජාතිී නතර අසමගයක් තිබුණේ නැහැ. මොකදේකට හේතුව සිංහල දමිල මුස්ලිම් සියලු දෙනා එකතු වෙලා තමා මේ රට ගොඩගන්නට මේ රට විදේශිගෙන්ගෙන් බේරගන්නට සියලු උත්සාහයක් දැරුවේ. දැන් මෙවැනි උත්සාහය නිසා තමා අද අපි නිදහස ලැබුණක් කියලා ජීවත් වෙන්නේ. නමුත් ඒක අවාසනාවකට වගේ එදා නිදහස් දිනට පමණක්ෂීමා වනාා දෝ කියන ප්‍රශ්නය අපේ හදවත් තුළ තියෙනවා. යුධමය වාතාවරණයේදීත්, එක්සත් ජාතික පක්ෂය හැම විටකම උත්සාහය කරේ මේ ජනතාව ඉල්ලන දේ ලබාදමින් ඒ ජනතාවගේ හඬට ඇහුම් කන් දෙමින් ඒ ජනතාවට අ්‍යමශ්‍යදේ ලබාදීමට. ඒ නිසාම එක්සත් ජාතික පක්ෂයට බොහෝ විට නොයකුත් දේශපාන අනිකුත් දේශපාන්න පක්ෂවලින් විරෝධතා ලැබුණා ඒවගේම, අපි දේශද්‍රෝහීන් වශයෙන් තමා දකින්නට උත්සාහ කරේ. නමුත් විවාස්ථාවට අනුව විවස්ථානු කූලව. මේ රටේ පාර්ලිමේන්තුව කියන්නේ විවස්ථාවට අනුව ජීවත්වෙන දෙයක්. මේරටේ ඉතා පැහැදිලුව වස්ථාව කියලතිනවා ලංකාවේ ජීවත්්‍යන ලංකාවේ ඉපදිනු සියලු දෙනාටම එකහා සමාන අයිතිවාසිකම් ලබාදිය යුතුයි කියන එක. නමු දවාසනක්ට වගේ අදටටන් ්‍යවස්ථාවේ කොහොමත් එක ලියල තිබනත්න් ඒ තැනට අපාද ඇවිල්ලා නැහැ. ඉතින් ඒනිස්සා එක්සත්ජාතික පක්ෂය තරග කරන්නේ එක්සත්ජාතික පක්ෂයුත් සසාහ කරන්න හැම විටකම මේ ජාතිී නතර සම්බධතාව තවතවත් අහවුරු කරගැනීමට. විශේෂයෙන්ම මං මතක් කරන්න අවශ්‍යදේ තමා පහුගිය වකමානුවේදී, උතුරට ඇත්ත වශයෙන්ම සහන කොපමන ලැබුණද කියන එක. මට මතක් වෙනවා කොයි තරම් සංවර්ධනයක් ලැබනා කියල කිව්වත් උතුරට ඒ සැබෑ සංවර්ධනයක් නොලැබීම. එතකොටම දකින දෙයක්තමා තවයිකාකුම් පසුගේ වකමානයේදී කොයි තනම් මුදලක් මේ රට තුළ ගැවසුනත්න් ඇත්ත වශයෙන්ම, උතුරට ලබාදුන්න සහනාධාර කොපමරද කියන එක. උතුරේ ජනතාව ඉතාමත්ම ඕනෑකමෙන් ඉල්ලපු දෙයක් තමා ඔවුන්ගේ ඉඩම්වල අයිති්‍ය න්ට ලබා දෙන්න කියන එක. මොකදඒකටේ හේතුව අද දකුණේ ජනතාවට තමන්ගේ ඉඩම්වල අයිතිය උන්ට තියෙනවනම් ඇයි උතුරේ ජනතාවට ඉඩම් අයිතිය නොලබෙන්නේ කියන එක තාමත් ගැටලුවක් බෝට පත්වෙලා තියෙනවා. එ වගේම සංවර්ධනය කියල කිව්වත් අද සංවර්ධනය දකින්නේ නාමිකවමිසකන් සැබෑ සංවර්ධනයක් තවමාත් උතරට සිද්ධවෙලා නැහැ මකද සංවර්ධනයක් ඇත්තවශයම සිදුවෙනවනම් කර්මයාන්ත ශාලාවල දියුණුවත්, ප්‍රෘෂිකර්මාන්තයේ දියුණුවත් අපේ දකින ලැබෙන් ඕනේ ඒ නිසාම අද අපි උතරට ගියොත් තරන්න පිරිස. අද, නොමගයාමින් ඒවගේ මද තරුණ පිස බොහෝවිට තමන්ගේ රට හැරගිහිල්ලා වෙනකු තරටවල්ලට ජීවිතක් වීමට උත්සාහයක් ගන්නවා. අපේ රටඒම විශේෂය මත කරන්න ඕනෙ දේ තමා අපේ රටේ ඉතාමත්ම දක්ෂ ගනිතයට වගේම විද්‍යාවට දක්ෂ පිරිසක්ඉන්නේ උතුරේ. දැ නොවන් යුද්ධකාලයේදී විශේෂයම බොහෝ පීඩාවලට බොහෝ කම්කටළුවට ලක්වෙච්ච පිරිසක්. මේ පිරිසට අදටත්න් ඔවුන්ට දිගු ගමනක් යන්නට හැකියාවක් ලබාදීල නැහැ ති ඒනිසා තමා විශේෂයෙන්ම මතකරන්න ඕනේ නැවත නැවතත් එක්සත් ජාතික පක්ෂය ආරම්භේත් අදටත් එක්ස ජාතික පක්ෂය කතා කරන්නේ ජාතිී අතර සමගිය ඒ වගේම අපි කිසි සේත්ම, ජාතීන් අතර සමගට අවශ්‍යදේ ලබාදීමට අපි කිසි සේදම පැකිලෙන්නේ නැහැ. මම නවතදයක් මතක් කරන්න අවශ්‍යදය තමා ස්වැන් රැකයා වැනි දේවල් ගැන අපි විශේෂෙන් මතක් කරන්න අවශ්‍යදේ. මොකද අද අපේ ආර්ථික දියුණුව ගැන කතා කරාට එදා එක්ස ජාතික පක්ෂය තමා කර්මාන්ත බහි කරලා ෘෂි ර්මාන්තයේ දියුණු කරලා ආර්ථිකය සංවර්ධනය කිරීමට කටයුතු කරේ. හැබැයි අද අපි ගත්තොත් එහෙම තාමත් අපේ රටේ කර්මාන්ත සැබෑ කර්මාන්ත දියුණුවක්වත් ඒ වගේම කෘෂිගර්මාන්තයේ දියුණුවක්වත් අපි තාමත් හරියට දකින්නේ නැහැ. ඉතින් ඒ නිසා විශේෂයම මේ දේවල් දියුණු කිරීමට එක්සත් ජාතික පක්ෂ සෑහෙන ව්‍යායා වෑයමක් ගන්නවා, මා තක් කළ දෙන්න කැමැති ඒ පෞගිය වකමානුයේදී ඇත්තවශයෙන්ම ඒ පිළිබඳව කටයුතු කරා විතරක් නෙමේ. ඒ වගේම ජනතාවට ලැබෙන සහන සැබෑ සහන ලබාදීමට කටයුතු කරා විශේෂම රුපය දහදාහක් වැනි මුදලක් පඩියරුපය දහදාහක් වැඩිකිරීම බඩුමිල පාලනය කිරීම. මේවැනි දේතුළින් රටට ා ජනතාවට විශාල සහනයක් ලැබනා.ඒවගේම හැමෝමද බනින ආර්ථිකය ගැන අපි කතාකොත් විවෘර්ත ආර්ථික ගැන කතාකරොත් ලංකාවට තනිව ජීවත්තයන්න විදිහක් නැහැ. මොකද ලෝකයේ ආර්ථිකයත් එක්කම ලංකාවේ ආර්ථිකය අනි වාරයම බැඳිලතියන් අවශ්‍යයි. එ නිසා එක්සත් ජාතික පක්ෂය හැම තිස්සම උත්සාහ කරන්නේ වි සබඳතා ශක්තිමත් කිරීමට. මොකද සම්බන්ධතා ශක්තිමත් නොකරෝතුන් අපිට අපේ රටට අවශ්‍ය තාක්ෂිණය ගෙනල්ලා අපිට අපේ රට දියුණු කරගන්න විදියක් නති වෙනවා. එනිසා අර විදේශගෙන්ට තියන අනවශ්‍ය බිය වැනි දේවල් අපි ඉවත් කරගන්න අවශ්‍ය වෙනවා. එවගේම විශේෂෙන් මතක් කරන්න අවශ්‍යදේ තමා අපේ රටේ සෞකි ශේෂත්‍රේට. එක්සත් ජාතික පක්ෂයෙන් කළ එක් දෙයක් කිවත් ප්‍රමාණවත්. ඒක තමා පෞගිය කොරෝණා ව්‍යසනය වෙලාවේදී ඇම්බිලෙන්ස් ගිලන් රථවැනි දේවල් ලබා තිබිච්ච නිසා ඒක් ස ජාතය පක්ෂයෙන් ගෙනනපපු ඒ තිබික්ච නිසා ඒවගේම විශේෂයෙන්ම එකැන ආරක්ෂක ඇඳුම් කොරෝණා ව්‍යසනයේදී මිනිස්සුන්ට ඒ ඒ අය ගැන ඒ ලෙඩුන් බලන්න යනකොට ඒ අවශ ආරක්ෂක ඇඳුම් පවා. ක් ස ජති භක්ෂෙන් ගෙනනල දිවිික්්ෂ නිසා තමා හැකියාවක් ලැබුණේ මේ කටයුතු ඉක්මං කරලා සුභවාදිීව අවසන් කරන්න. බොහෝ වෙලාවට දේශපාලග්ඥීන් ජාතිීන් පාවිච්චි කරනවා තමන්ගේ වාසයුදෙසා. ඒකට හේතුව ඔවුන් තමන්ගේ චන්ද අපේක්ෂකයන් විදිහට නොයකු පිරිසගේ නම්දානවා මොකද දෙකට හේතු ඔවන්ට ඕනෙ වැඩි චන්දයක් ලබා ගැනීමට. නමුත් ඒක නෙමෙයි ඇතවශයෙන් සිදුවීත්තේ සුළු ජාතීන්ට නැතන් අපේ රටේම අපේ සහෝදරයන්ට අපි අවශ්‍යදය ලබා දෙන්න ඕන විශේෂයම උතුරේ ජනතාව ඉල්ලන ඕවන්ට, අවශ්‍යද ඉඩම්ද ඒ තමන්ට තමන්ගේ පාලනේද ඒවගේ අනිපුත්ගත්තොත්තුම ැගැහිර ජනතාවට තමන්ගේ නියම නගර සබා ප්‍රාදේශමා භීහිකරමින් තමන්ට අශ්‍ය තමගේ කටයවුතු සංවර්ධනය කිරීමට අඩ ලිඩදීමද. මෙස්ියලුදේ දීමට එක්සක්ත් ජාතක පක්ෂය කැපවෙනවා. මෙතැන් දිය අපි කියන්නේ නැහැ. අනිකු ජාතීන් ගැන බලන්නේ නැහැ කියනෙ එක නෙමේ නමුත් විශේෂෙන් මතක තියාගන්න ඕනේ අපේ නිදහස්ස ගන්න අපට අරගලේදී උදවන සියලු ජාතිීන් සිංහල මුස්ලිම් දෙමළ ජාතිීන් එක මුතුුණනොත් පමයි මේරට තවටිකක් ඉදිරියට ගෙනියන්න පුලේ නිසා වැදගත්මදේ රටේ දියුණුවට අපේ ජාතීන් අතර සමගිය මේ තහවුරු කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම්. මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂයේ අලියලකුණින් තරගර. අලුත්ම පිරිසක්. පරණ පිරිස සමහරය හැරගොස් තිමුණත් එක්සත් ජාතික පක්ෂණනායකයා ගෞරු රනිල් විකරමසිහ මැතිතුමා අලුත් අපේක්ෂකයන් රංගෙන අලුත් මූුණුවරක්දීලා අලුත් සිතුවිලිත් එක්ක. සුබවාදී සිටිවිලිත් එක තමා මේසරේ පාලලිමේන්තු මැතිවරණය තරන් කරන්නේ. එනිසා එක්සත් ජාති පක්ෂි අල ශක්තියක් තිනව දහිරයක් තියෙනවා. ඒ නිදහස ලබා ගැනීමේදේ ගත්ත කැපවීම අදට අප සිුරුදනාල් ළඟ තියෙනවා ඒනිසා එක්සත් ජාතික පක්ෂයේ ජාතින් අතර සමගකතු කරලා මේරට ගොඩන්නගලා ආර්ථිකය සුභවාදී කරනවා කියනෙකට පුොරොන්දු වෙනවා. මේකතමා අධිෂ්ඨානය මේක තමා එදත් අධිෂ්ානය එක්ස ජාතික පක්ෂේ මේකතමා අදත් අධිෂ්ාන ක්ස ාතිපක්ෂේ නිසාමන් විශ්වාස කරනවා එක්සත් ජාතික පක්ෂයට ඉතාමත්ම සුභගමනක් ඒවාගේ විස්සරගමනක්. ඒවාගේම අයිතිහාසක ගමනක් කිරීමේ හැකියාව තියෙන කියල. භෝමිස්තෘති.